ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය. මේ පිළිබඳව මිනිසුන් තුළ දැඩි විශ්වාසයක් පවතිනවා. ඒකට හේතුව තමයි ඉංග්‍රීසි ප්‍රතිකර්මවලට සුවකර නොහැකි රෝග පවා සිංහල වෛද්‍ය ක්‍රමය ඔස්සේ නිට්ටාවටම සුව කිරීමට හැකිවීමයි. ඉතින් අද අපි කතා කරන්න සූදානම් වන්නේ ආතරයිටිස් රෝගය සිංහල වෛද්‍ය ක්‍රමය ඔස්සේ සුව කරන්නේ කොහොමද කියලා. එයා සම්බන්ධව අපි සම්බන්ධ කරගෙන සිටිනවා යටි අන්තර ඇරැව්වල වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය ඇරැව්වල ඩී.ජී. තුලවංශ මහත්මයව. මෙම රෝග අවස්ථාවේදී ප්‍රධාන වශයෙන් ධනිස් සන්ධි ඉදිමෙනවා. ඊට අමතරව වැලමිටි සන්ධි සහ අනිකුත් සන්ධීන්ද ඉදිමෙන්න පුළුවන්. ඇවිදීමේ අපහසුව, වැඩ කිරීමේ අපහසුව වැනි තත්ත්වයන් පෙන්වුම් කරනවා. ඒ වගේම වෛද්‍යතුමනි, අපි දැනගන්න කැමති ඔබතුමා විසින් මෙම රෝගය සඳහා නිකුත් කරනු ලබන ප්‍රතිකාර මොනවාද? ඒ වගේම ඔබතුමා මේ ප්‍රතිකාර සිදු කරන ස්ථාන මොනවාද කියලා දැනගන්න කැමතියි. මේ රෝගයට අපි ප්‍රතිකාර විදිහට ප්‍රධාන වශයෙන් තෙල් වර්ග, පත් වර්ග දෙනවා. ඊට අමතරව ක්වාත වර්ග, ගුලි වර්ග බොන්න දෙනවා. මේවා පහසුවෙන් ඔබට ගෙදරදීම අපි සම්පාදනය කරලා දෙන නිසා ප්‍රතිකාර කරගනිමින් සුවපත් කරගන්න පුළුවන් වෙනවා. මෙම රෝග අවස්ථාවට අප විසින්ම සකසන ලද පාරම්පරික වට්ටෝරුවකට අනුව ප්‍රතිකාරයක් තියෙනවා. ඒට ප්‍රධාන වශයෙන් පත්තු දෙනවා, තෙල් වර්ග දෙනවා, ඊට අමතරව ගුලි වර්ග, ක්වාත වර්ග දෙනවා. ඒවෙන් ප්‍රතිකාර කරනවා. මේ සඳහා ඔබට යටි අන්තොට ඇරවුල ප්‍රතිකාර මධ්‍යස්ථානයට පැමිණ මාගෙන් සතියේ දිනවලදී උදේ 9ත් සවස 4ත් අතර කාලය තුළ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඒ වගේම වෛද්‍යතුමනි, ඔබතුමාගේ මෙම ප්‍රතිකාර වලින් අතුරු ආබාධ සිදුවීමක් සිද්ධ වෙනවාද? ඒ වගේම අපි දැනගන්න කැමතියි ඔබතුමාගේ මෙම වෛද්‍ය ඉතිහාසයේ පාරම්පරික තොරතුරු මොනවාද කියලා. මේ සඳහා මගේ සීයාගේ පියාගෙන් පැවතගෙන එන වේද පරපුරකට අනුව සීයාද වෛද්‍යවරයෙක්, ඊට අමතරව මගේ පියාද ආයුර්වේද වෛද්‍යවරයෙක්. එම පාරම්පරික ඇරවුල වේද පරම්පරාවේ ප්‍රතිකාරවලට අනුව ඔබට මෙම ප්‍රතිකාර මගින් නිට්ටාවටම මෙම රෝග අවස්ථාව සුවපත් කරගන්න පුළුවන් වෙනවා. ඔබගේ පවුලේ කෙනෙකු හෝ දන්නා හඳුනන කෙනෙකු හෝ මිතුරෙකු හෝ මෙම රෝගයෙන් පෙළෙනවා නම් 071-415-752 හෝ 036-561-3095 කියන දුරකථන අංක ඔස්සේ සතිය දිනවල උදැසන 9 සිට 4 දක්වා මෙම වෛද්‍යතුමා හා සම්බන්ධ වී විමසීම් කටයුතු සිදු කළ හැකියි.